පඨවි ආදී වශයෙන් බාහිර ලෝකයේ අපිට පරිබාහිර ලෝකයේ සත්වයා හඳුනා ගන්න ආකාරය ඒ වගේම මම කියලා මම පනවාගත්ත මේ ශරීරය හඳුනා ගන්න ආකාරය අපේ ස්වාමීන් වහන්සේ හරි පහසුවක් වේවි කියලා මේ විශේෂයෙන්ම මේ මිදීමේ මාර්ගය දක්වා තමයි ඔබ වහන්සේ අපිව රැගෙන යන්නේ අන්න ඒ කාරණේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා නම් කොහොමද අපි මේ භාවනාවක් ඇටියට මේ අනුස්සතියක් ඇටියට පුරුදු කරන්නේ කියලා අපේ ස්වාමීන් වහන්සේ ප්‍රවේශයක් අපිට උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා ඒකත් ඉතාම වැදගත් අපි ඒක හිමින්සරේ ක්‍රමානුකූලව ධර්මඥානයත් එක්ක තමයි ඒ නාම රූපය තේරුම් ගන්නවා කෙනෙක් කරන්නට ඕනේ. ඉතින් අපි උදාහරණයකට ගමු පඨවි ධාතුව කියලා. දැන් අපේ රූපකය හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින්. සතර මහා ධාතුවම එකපාර අපිට අරමුණු කරනවා කියන එක කරන්නට බෑ. අපි ඒ කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා ධාතු හතරක් තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රධානම එක තමයි පඨවිය. මේක තමයි රූපේ තියෙන මූලිකම ධාතුව. එතකොට ඇත්තටම මේ සතර මහා ධාතුම එකතු වෙච්ච තැන තමයි මේ ශරීරය වගේ පෙනී සිටින්නේ. ශරීරයක් ලෙස පෙනී සිටිනවා. නමුත් ඇත්තරම තියෙන සතර මහා ධාතුවක් විතරයි. තේරවාද ක්‍රමයේ හැටින් මේක බෙද බෙදා ගියාම අපි කුඩා කුඩා අංශු වලට ඇවිල්ලා රූප කලාප දක්වාම විස්තර වෙනවා. රූප කලාපයේ රූප කලාපයක් වුණත් මේ සතර මහා ධාතුවේ එකතුවක් තමයි කලාපයක් කියලා කියන්නේ. නමුත් අපිට ඒක දැන් විදර්ශනා වශයෙන් තේරුම් ගන්නකොට දැන් දේශනාවක තියෙන්නේ මොකද්ද කියලා විස්තර කරනකොට ඒ සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ඇසට ගෝචර නොවන මට්ටමේ ගැඹුරටම විස්තර වෙලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි විද්‍යාත්මක ක්‍රමයෙන් බැලුවත් ලෝකයේ මූලිකම පදාර්ථ වෙනවානේ ඉලෙක්ට්‍රෝනය, ඊට පස්සේ ක්වාර්ක් කියන ඒවා, ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන්ස් එහෙම තියෙනවානේ. ඉතින් ඒවා වුණත් අපේ සාමාන්‍ය ඇසට ගෝචර වෙන දේවල් නෙවෙයිනේ. ඉතින් ඒ තමයි ලෝකයේ විද්‍යාත්මක ක්‍රමයේ හැටි ලෝකයේ ගැඹුරින්ම තියෙන දේවල්. තේරවාදයේ හැටියටත් විස්තර කරන් යනකොට රූප කලාපය දක්වා මේක විස්තර වෙනවා. ඉතින් මේ රූප කලාපය අපේ සාමාන්‍ය ඇසට පෙනුම් නැහැ කිව්වට ධර්මයක් විස්තර වෙනකොට ඇසට පේන මට්ටමින්ම නතර කරනවා කියලා එකක් නැහැ. ඒතර ඒකෙදී අපි නුවණින් යන්න පුළුවන් ගැඹුරටම ගිහිල්ලා විස්තර වෙනවා. නමුත් විදර්ශනා වඩනකොට ඒ තරම්ම ගැඹුරට අපිට බලන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔය ධර්ම સિદ્ધාන්ත ඉගෙනගෙන විදර්ශනා સિદ્ધාන්ත වලට එනකොට යම් යම් අපි අවබෝධ ඇති කර ගන්නට ඕනේ කොපමණකින් ප්‍රමාණවත්ද කියන එක. කොපමණකින් ධර්ම સિદ્ધාන්ත භාවනාවට ගන්නවද කියන එක. ඒක අපි ඉස්සරහට සාකච්ඡා වෙයි. දැන් උදාහරණයකට අපි ගමු පඨවි ධාතුව කියන එක. පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය. එතකොට තද ගතියම තමයි පඨවි ධාතුව. ඒකත් ථේරවාදයේ තියෙන මූලිකම સિદ્ધාන්තයක්. ඉතින් අපි ගත්තොත් එහෙම පටවිය දැන් තද ගතියක් අපේ ශරීරයේ දැනෙනවා නะ. අතය එහෙම අල්ලනකොට තව අතකින් මූණ අල්ලනකොට අපිට තද ගතියක් දැනෙනවා. දැන් මුලදී යෝගාවචරයට මේ අල්ලනකොට දැනෙන්නේ මගේ අත අල්ලනවා කියන හැඟීම. මගේ මූණ අල්ලනවා කියන හැඟීම. ඒක තමයි ඕන කෙනෙක්ට මුලදී දැනෙන්නේ. අපිවත් අපේ ඇඟ අල්ලුවම තද ගතියක් දැනෙනවා. නමුත් අපේ හිතට කෙලින්ම එන්නේ මේ අත අල්ලුවා මූණ අල්ලුවා කියන හැඟීම නෙමෙයි. මේකදී වෙන්නේ කොහොමද? මේ ප්‍රයෝගය තේරුම් ගන්න කියන්නේ ඔය විදර්ශනාවේදී ඔය නාම රූපයන්ට යනකොට ඔය ස්වභාවයෙන්ම සත්පුද්ගල සංඥාව එනවා කියන එක වළක්වන්නට බෑ මුලදී. නමුත් අපි කරන්නට ඕනේ අපේ වීරියෙන් සිහියෙන් යුක්තව අර තද ගතියටම නැවත නැවත හිත යොමු කරන්න. තද ගතියටම හිත යොමු කරන්න. එතකොට නැවත නැවත හිතට මේ අත අල්ලන්නේ මූණ අල්ලන්නේ කියලා හැඟීම. නමුත් ඒ ගුරු උපදේශය මත තද ගතියටම අවධානය දීගෙන එන්නේ. එතකොට ටික වෙලාවක් එහෙම යනකොට ඒ කියන්නේ නිවත නැවත මෙනෙහි වෙගෙන යනකොට එක අවස්ථාවක ඒක එක එක්කෙනාගේ නුවණනෝ වෙනස් වෙන දෙයක්. ස්වාමීන් වහන්සේ සමාවෙන්න දැන් තව ටිකක් උදාහරණයක් සහිතව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරොත් දැන් වාඩි වෙනවා මේකන ඕනම අවස්ථාවක කරන්න පුළුවන් කාරණයක් නේද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන්නේ ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක්. දැන් අපි හිතුවොත් එහෙම අත අල්ලනකොට අපි තද ගතියටම හිත යොමු කරගෙන ගියොත් එක වෙලාවක් එයි අත කියන්නේ අත සහ තද ගතිය නැත්නම් තද ගතිය හුදු අත නෙවෙයි කියලා හැඟීමක් උපදිනවා. මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒ කියන්නේ ඔය තමයි අපි ප්‍රඥප්ති ඉක්මවනවා කියලා කියන්නේ. දැන් උදාහරණ අපි ගත්තොත් අපි ඉඳ ගන්නවා. ඉඳ ගන්නකොට අපිට හැඟීම එන්නේ මගේ කය වාඩි වුණා කියන හැඟීම නෙයි. මම නැගිටිනවා කියන හැඟීම නෙයි. දැන් මෙතනදී අපි කරන්නට ඕනේ අර පඨවි ධාතු වශයෙන් තේරුම් ගන්නවා නම් ඉස්සෙල්ලම ඒ ඉඳ ගන්නකොට හිට ගන්නකොට හැපෙනකොට අපේ කයට දැනෙනවනේ තද ගතියක් නේද? තද ගතියක් දැනෙනවනේ. ඒ තද ගතියටම අවධානය දෙන්න නැවත නැවත. එහෙම යනකොට ටික වෙලාවකදී එක එක්කෙනාගේ නුවණ අණුව මේක එක එක්කෙනාගේ නුවණ අණුව වෙනස් වෙනවා. නුවණ අණුව මේ කය කියන්නේ කය යනු තද ගතිය නෙවෙයි. තද ගතිය යනු කය නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් සමාවෙන්න මට දැන්
තදගතිය මෙනෙහි කිරීම කියන එක දැන් අපි ස්පර්ශ කරමින් අපි ඇස් දෙක පියාගෙන අපිට ඒක ඒ හැඟීම ගන්න පුළුවන් ඒක ෆීල් කරන්න පුළුවන් අන්න ඒ වගේ දෙයක්ද ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්නේ ඔව් ඒ කියන්නේ මේ මේ කියන්නේ විදර්ශනා වඩන ක්‍රමය නෙමෙයි මම මේ පැහැදිලි කරන්නේ කොහොමද නාම රූප තේරුම් ගන්න කියන එක හොඳයි නාම රූපේ තේරුම් ගන්නට ඕනේ එතකොට ඉතින් තදගතිය තේරුම් ගත්තම ඊට පස්සේ වෙන්නේ මොකක්ද දැන් අල්ලනකොට තදගතිය දැනෙන්නේ ඊළඟට මේ තදගතිය ඒ ලැබිච්ච අත්දැකීම උඩ මුළු කය පුරාවටම ඒ තදගතිය තියෙන හැටි අපිට හිතට වටහා ගන්න පුළුවන් වෙනවා මුලින්ම වැදගත් වෙන්නේ එකපාරක් තදගතිය හොඳට තේරුම් අරගෙන ඒ තදගතිය අත නෙවෙයි තදගතිය කය නෙවෙයි කියන අවබෝධය එන්නට ඕනේ ඒක ආවට පස්සේ අපිට මුළු කයම තදගතියක් තියෙන දෙයක් ලෙස ස්පර්ශ නොකර අතින් ස්පර්ශ නොකර මෙනෙහි කිරීමේ හැකියාව දැනෙන්නට පටන් ගන්නවා හිතට තදගතිය කියන අරමුණ ප්‍රකට කර ගන්නට ඕනේ නැත්තම් අපිට හැඟෙන්නේම මේක සාමාන්‍ය සමහරකින් එකපාර නොතේරෙන්නට පුළුවන් අපේ කය අපි ස්පර්ශ කරොත් අතින් අපිට දැනෙන්නේ මම කය ඇල්ලුවා කියන හැඟීමක් ඒක වළක්වන්නට බෑ ඒක තමයි හැටි ඒකෙදී අපි කරන්න තියෙන්නේ අපි කියන ධාතු ඝන විනිභෝගය කියලා ඝන විනිභෝගය කරන්නට තියෙන එකම දේ තමයි වෙන වෙනම ධාතු වලට අවධානය දෙන එක තද ගතියට වෙනම අවධානය දෙනවා උෂ්ණ ගතියට වෙනම අවධානය දෙනවා පුම්බෝන ගතියට වෙනම අවධානය දෙනවා මෙහෙම දීගෙන යනකොට අපිට අර කය කියන සංඥාව එක පාට ඉවත් වෙලා මෙතන තියෙන්නේ තද ගතියක් විතරයි මෙතන තියෙන්නේ උෂ්ණ ගතියක් විතරයි මෙතන තියෙන්නේ පුම්බවන ගතියක් විතරයි මෙතන තියෙන්නේ බඳවන ගතියක් විතරයි කියන හැඟීම එන්නට පටන් ගන්නවා ගුරුවරයාට බෑ මේ හැඟීම උපද්දවන්න ගුරුවරයාට පුළුවන් වන්නේ මාර්ගෝපදේශකයාට පුළුවන් වන්නේ කරන හැටි කියන්න එතකොට අපිට තියෙන්නේ මොකද්ද මේ තද ගතිය එහෙම නැත්නම් තේජෝගමකුත් සීතය හරි උෂ්ණය හරි ශරීරයේ තියෙන හොඳට ටිකක් ඇස් වහගෙන අවධානය දීගෙන යනකොට ශරීරයේ රසණයක් තේරෙනවන්නේ ශරීර රසණයක් තේරෙනවා මේ රස්ටේට ඉස්සල අවධානය දෙන්න මේ රස්ටේට අවධානය දෙන්න මේ නාම රූප ප්‍රකට කරගන්න ඇති එහෙම නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන හැටි නෙවෙයි ඒක හොඳට තේරුම් ගන්න. තාම නිස්සත්ත්ව නිජ්ජීව භාවයේ තේරුම් ගත්තත් නෙවෙයි. ඒ ඔක්කොම වඩන්න කලින් ශාලිකා දැන් නාම රූප දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වඩන්නටත් සත්වේ පුද්දලෙක් නෙවෙයි කියලා වඩන්නත් නාම රූප තේරුම් අරන් ඉන්න එපා ඉස්සල. එතකොට මේ නාම රූප තේරුම් ගන්න ක්‍රමය ගැන අපි කියන්නේ. ඒතකොට ලක්ෂණ වශයෙන් තේරුම් ගන්නකොට ওই විදිහට තද ගතියට අවධානය දෙන්න උෂ්ණ සීත ගතියට අවධානය දෙන්න පුම්බෝපු ගතියට අවධානය දෙන්න ඊට පස්සේ වැగిරෙන ස්වභාවයේ සමහර දේවල් වල දැනේ ඔය ශරීරයේ කෙලවල සොටුවල වාගේ ඒ වගේ දේවල් අවධානය එතකොට ටික ටික යනකොට අවධානය දීගෙන අපේ හිතේ සිහිය වැඩෙනවා වීරිය වැඩෙනවා සමාධිය වැඩෙනවා එන්න එන්න ඒ ශරීර අවයවවල තියෙන මේ තද ගති උෂ්ණ ගති කුම්බෝණ ගති ඊට පස්සේ වැగిරෙන ගති ප්‍රකට වෙන්නට පටන් ගනී එතකොට තමන්ගේ හිතම තමන්ට කියයි අත කියලා දෙයක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුවක් විතරයි කය කියලා දෙයක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුවක් විතරයි කියලා පෙර නොතිබිච්ච අවබෝධයක් එන්නට පටන් ගනි. මේකට අපි කියනවා ධර්මයේ ප්‍රඥප්ති සමතික්‍රමණය කියලා. ප්‍රඥප්ති ඉවත් කරනවා. ප්‍රඥප්ති ඉක්මවනවා. සත්ත්ව පුද්ගල සංඥා මෙතන සත්වේ පුද්ගලෙක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුවක් කියන ප්‍රායෝගික අත්දැකීමට පැමිණෙනවා. මෙපමණකින් ඔන්න ඔය තමයි විදර්ශනාවේ දොරටු අරගන්නවා කියලා කියන්නේ. සමහරවිට මේකට කාලයක් යයි. සමහරුන්ට එකපාර දෙපාරෙන් මේක ප්‍රකට වෙයි. ඒ තමයි එක එක් කෙනාගේ නුවණේ ප්‍රමාණය. අපි සසර වඩලා තියෙන හැටි සහ අපේ ඉන්ද්‍රිය ධර්ම වල දියුණුව. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකව බලනකොට අපි ඉස්සෙල්ලාම රූපකයට අවධානය දෙන්න, නාමකයට සිතර එනකොට ඒක සමහරවිට අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒක පස්සට ගන්නම්. මේ රූපකය කියන එක ගන්නකොට තද ගතියට අවධානය දෙන්න, උෂ්ණ සීත ගතියට අවධානය දෙන්න, කුම්භවන ගතියට, කුම්භවන ගතිය කියලා කියන්නේ ඔය බඩෙන් පින්වෙන ගතිය. ඊට පස්සේ දැන් ඉදිරියට කරගෙන යනකොට මුළු කයම හරියට අර බැලුන් එකක් කුම්බල තියෙනා වගේ පිම්බිලා තියෙන හැටි දැනෙන්නට පටන් ගන්නවා යෝගාවචරයට. ස්වාමිනාංශ මේ ස්වාමිනාර උෂ්ණ සීත ගතිය කියන එක අපි ඒ කියන්නේ ඒ හැඟීම ගණිද්දී අපි අවධානය දෙන්න ඕනේ වැඩිපුරම කොතනටද ස්වාමිනාංශ? ඒ කියන්නේ ස්වාමිනාංශ උෂ්ණ සීත කියන කාරණේ අපි අවබෝධ කරගන්න උත්සාහ කරද්දී අපිට දැන් පොම්පවන ගතිය කොහම අපි හුස්ම ගන්නවා අපේ බඩ පිම්බෙනවා කියලා අපිට දැනෙනවා. තද ගතිය අපිට මෙහෙම ඇල්ලුවාම අතපය ඇල්ලුවාම අපිට ඒක දැනෙනවා. ඒ වගේ කිව්ව අනිකුත් කාරණා අපි ස්වාමිනාංශ. එතකොට මේ උෂ්ණ ගතිය කියන එක සාමාන්‍ය මුළු කයෙම තියෙන දෙයක්. මුළු කයෙම උෂ්ණ ගතිය තියෙනවා. ඒක ටිකක් හොඳ අවධානයකින් ඉඳලා අපි කයට අවධානය දෙනකොට යම් රසණයක් කයේ දැනේ. යම් රසයක් කයේ දැනේ. ඒක දැනෙන්නට නම් දැන් උදාහරණයක ටිකක් ඔය ඇඟ රත් වෙලා තියෙන අවස්ථාවක ප්‍රකට වෙනවා. ඒක දැනෙන්නට නම් ටිකක් හොඳට අවධානයකින් බලන් ඉන්නට ඕනේ. ප්‍රධානම දේ තමයි මේ නාම රූප ප්‍රකට කරගන්න හිතේ සමාධිය හැදෙන්න ඕනේ. හිතේ සිහිය දිනු වෙන්න ඕනේ. ඒ නිසා බොහොම ඉවසීමෙන් එකපාරක් දෙපාරක් කරාම මේක ප්‍රකට වෙන්නේ නැහැ.
සමහර අයට. ඉතින් ටිකක් අවධානයෙන් කරගෙන යනකොට අන්න සීත ගති උෂ්ණ ගති ශරීරයේ දැනෙනවා. මුළු කයෙම තියෙනවා සීත උෂ්ණය. මුළු කයෙම තියෙනවා. විශේෂයෙන් පපුව ප්‍රදේශවල, බඩ ආදී ප්‍රදේශවල ඒ වගේ තැන්වල මේ උෂ්ණ ගතිය ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැగిරෙන ස්වභාවය අවධානය දෙනකොට ඔය කෙල වගේ දේවල් වලට හෙම්බිරිස් ආදී සොටු වගේ තැන් වලට අවධානය දෙනකොට වැగిරෙන ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තවත් තියෙනවා මේ ආපෝ ධාතුව ආබන්ධන ගතිය කියලා එකක්. ඒ ආබන්ධන ගතිය තේරෙන්නට නම් පඨවිය තේරුම් අරන්, තේජෝ තේරුම් අරන්, වායෝ තේරුම් ගත්තට පස්සේ මේ ධාතු හතර විසිරෙන්නේ නැතුව එකතන මේ ශරීරයේ නැවති තැන අල්ලගෙන ඉන්නේ. මේ යම් කිසි ගතියකින් කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒකත් ආපෝ ධාතු ප්‍රකට කර ගැනීම. ඉතින් ඔය විදිහට අපිට කරන්නට තියෙන ප්‍රායෝගිකව මේ දැනෙන සංවේදන, සංවේදනා කියන මාම සාමාන්‍යයෙන් වාචික කරන්නේ ප්‍රායෝගිකව තේරුම් ගන්නට. ඒ දැනෙන තද ගති, පුඹවන ගති ආදියට වෙන වෙනම අවධානය දෙන්නට හුරු වෙන්න කාලයක් යනකොට ශරීරයේ කියන හැඟීම නැති වෙලා, අතපය කියන හැඟීම නැති වෙලා සතර මහා ධාතුවක් පමණයි මෙතන තියෙන්නේ කියන හැඟීම එන්නට පටන් ගනි එකවර දෙවර. ඒක නැවත නැවත වර්ධනය කරගන්න. මේකට කියනවා රූප පරිග්‍රහය කියලා. රූප පරිග්‍රහය කියලා මේක අපි හඳුන්වනවා.